මෙච්චර කල්වල හැදුවා නම් හැදුවේ එක්කෝ රාජපක්ෂ පවුලේ ඒ පවුල් පාලනය හැදුවා එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහගේ හවුල් පාලනය හැදුවා මහින්ද මහත්තය ජනාධිපති වුණා මල්ලි බැසිල් මුදල් ඇමති වුණා ගෝඨාභය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වුණා ලොකු අයියා කුජිකර්ම අමාත්‍ය ඇමතිවරයා වුණා ලොකු අයියාගේ පුතා ඌවේ මහ ඇමති වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතා ක්‍රීඩා ඇමති වුණා මධ්‍යම පුතා ජනාධිපති කාර්යමණ්ඩලයේ ප්‍රධානී වුණා නෝනා සිරිලියකේ අධිපති වුණා නෝනගේ මල්ලි ගුවන් සමාගමේ සභාපති වුණා මහින්ද මහත්තයගේ පුංචාමගේ පුතා ඇමරිකාවේ තානාපති වුණා ඊගාව පුංචාමගේ පුතා රුසියාවේ තානාපති වුණා මහින්ද මහත්තයගේ නංගිගේ පුතා මාතර සම්බන්ධීකර කමිටුවේ සභාපති වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතාගේ නැන්දම්මා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂක වුණා මහින්ද මහත්තයගේ ලොකු පුතාගේ මාමණ්ඩි ස්වර්ණාභරණ අධිකාරී සභාපති වුණා තව වැලක් දවල් කතරගම හිමිකුට Api paksiak pidieta me asir dawagi me pradesh dawada karana wada kare mahindra rajapak dana dibutu mage andu saha pe desha pana balawi. Ehin tapi wada kare pu desha pana paksiak. Api de gamata villa pe paksiak deka ketuin ne kela aradana karana api kisida wasaka lajja ben nuni ne. Pahugi akali api apasu bae maka lakuna. Desha pana di hemai. Meka jagda hai mawa tekar me paksiak ini ana ratna puru distrik ke wadi manti uru sangkia. Api paksiak pali mintu dia wan nuni. මේ අර්බුද වලින් අපිට රට ගොඩ ගන්න පුළුවන්. ඒ වගකීම අපිට පවරන්න. ඒක අපි කරන්න සූදානම්. මේ රට හදන එක මහ ප්‍රශ්නයක් නෙමෙයි. දැක්මක් ඇති ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇති ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය ගොඩනගත්ත පිරිසක් ඉන්න සර්වජන බලය වටා සියලු දෙනා පෙළගස්සන වගකීම බාර ගන්න කියන ඉල්ලීම කරමින් සර්වජන බලය ඇතු. මේක ඇතුලේ ඉන්නේ ව්‍යවසායකයෝ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට සදාටම ගෙදර යන්න හම්බුනේ එතුමාට ලොකු හයියක් තියෙන ඉඳනේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් පාර්ලිමේන්තු ඡන්දෙන් සදාටම පක්ෂයේ ගෙදර ඇරියා. ජනාධිපති ඡන්දෙට බලෙන් ජනාධිපති කමට ඇවිල්ලා අනුන්ගේ කුණු කන්දල් ඇදලා ලක්ෂ 23ක් මිනිස්සු අනාථ කරා. Netflix එකක් බලලා පොතක් කියවගෙන තමන්ගේ විශ්‍රාම දිව්‍ය සතුටෙන් ගත කරන්නේ නැතුව අනවශ්‍ය කතා බතවලට සම්බන්ධ වෙන්න එපා කියලා අපි එතුමගෙන් ඉල්ලනවා. අනවශ්‍ය තැන්වලට හොටේ දාන්නේ නැතුව ජීවත් වෙන්න තමන්ගේ වැඩ බල පොඩ්ඩක් hina වෙලා ජීවත් වෙන්න රට හිනවස්සවන්න උත්සාහ ගන්න නැතුව. සජිත් කියන්නේ දුර්වල නායකයෙක්. ඒ නිසා ඒගොල්ලෝ ගාව ඉන්න අය ඔක්කොම මේ පාර ඡන්දිල්ලන්නේ මේ ඡන්දෙන් පස්සේ යාව අයින් කරලා අලුත් වැඩපිළිවෙලකට යන්න. ඒකට මම නායකත්වය දෙන්න සූදානම්. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු දෙනා මායික ඉතාමත් හොඳයි. රනිල් වික්‍රමසිංහ එක മന്ത്രി ධුරයක් කරපුවම අපි 134ක් ගත්තා. පෝට්ටු රාජපක්ෂල එළියට යද්දී අපි 102ක් තියාගත්තා නිල වශයෙන් නොනිල වශයෙන් තව 15ක් අපිට සහයක දුන්නා. ඒ නිසා මේ පාර්ලිමේන්තු තුළ ඒ වැඩේ කරගෙන යන්න අපිට පුළුවන්. විපක්ෂ නායකවරේ අපිට ඒතුවත් කෙටිපත් කරගන්න ඕනේ සියලු දෙනා එකතු වෙලා. සමහරවිට හදිස්සි. කෝ ඇල්ලුවද ඇල්ලුවද අහන. ඉතින් ඇවිල්ලා බාර වෙන්නනේ තියෙන්නේ. ඔච්චර හදිස්සි නා. හොරා කාපියෝනේ හොරුන්ගෙන් කාපියෝනේ තමයි හදිස්සි වෙන්නේ. අපි ගිහිල්ලා අතෙන් අල්ලන් එන්නේ නැහැ හොරු. හැබැයි දැන් පරීක්ෂණ පටන් අරන් තියෙන්නේ. මහා බැංකුව බැලුම් කර වංචාවේ සල්ලි බෙදාගත්තාගේ විස්තර ටික ඒකානිද්ද වෙනකොට එළියට එයි. තව චෙක් 150ක තියෙනවා විස්තර එළිදරව් නොවිච්ච ඒවා. රණවිල් මෛත්‍රී වහගෙන හිටපුවා. අන්න පරීක්ෂණය පටන් අරන් තියෙන්නේ. ඒ නිසා කලබලයේ තිබුණට වැඩේ යන. සජිත් ප්‍රේමදාස මැතිතුමා මං හිතන්නේ කියපු දේවල් හැව්වා නම් අද මේ වන විට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙලා ඉවරයි. ඔහු කතාවට පමණ දක්ෂ වැඩට දක්ෂ නැති තමන්ගේ කණ්ඩායමේ ඉන්න අයව රැකගන්නට බැරි නායකෙක් බවට පත් වෙලා තියෙනවා. ඒක ජාතික ජනබලවේගය තමයි මැතිවර ව්‍යාපාරයේදී. ඇත්තනේ අපිට දේශපාලනය කියලා කියන්නේ රට හදන වැඩක් වුණාට ඒගොල්ලන්ට දේශපාලනය බිස්නස් එකක්. බිස්නස් එක පාඩුවට කරගන්න ඒගොල්ලෝ ලෑස්ති නැහැ. ඒ නිසා ගණන් හදලා මේ සැරේ කී දෙනෙකුට දිනන්න පුළුවන්ද? ආ එහෙනම් මම මේ සැරේ වියදම් කරනවද නැද්ද? ඒ දෙන්නම ඇතුළේන්න පුළුවන්ද? නිකන් සල්ලි වියදම් කරගන්න ඕනද? ඒගොල්ලෝ එහෙම වැඩ කටයුතු කරන්නේ. ජනාධිපතිවරණය අවසන් වෙනකොට සජිතුත් පරාදයි, රනිලුත් පරාදයි, ඒගොල්ලෝ කියපු බොරුත් පරාදයි. අපි ආවත් දැන් පන්සල් යන බැරි වෙයි කිව්වා, සිල් ගන්න බැරි වෙයි කිව්වා. ඒ මොකක්වත් නැහැ. ලස්සන්ට පොයිට පන්සල් යනවා නේද? සිල් ගන්නවා, ඒ ඔක්කොම කරනවා, පල්ලි යනවා, ප්‍රශ්නයක් නැහැ. අපි ආවත් එම ප්‍රචණ්ඩ වෙයි, ගෙවල් ගිනිතියයි, අපේ ප්‍රතිවාදීන් ගහයි, මරයි කිව්වා. මොකක්වත් ඒ මොළේ නැහැ. අපි ආවම අපි ලෝකෙ හුදකලා වෙයි කිව්වා. රනිල්ලර කරගන්න බැරි වෙච්ච ව්‍යාපෘති අපි කිව්සුන් අස්සන් කළත් ඉවරයි.